ඉතින් අදත් මේ ලස්සන ඉරිදා දවසේ ඔගොලු සෑම දෙනෙක්වම ඉතාමත්ම ආදරයෙන් ආයිබෝවන් කියලා ජීවිතය පෝඩ්කාස්ට් එකට පිළිගන්නවා. ඔගලන්ට මතකද අපි ගිය සති එපිසෝඩ් එකකින් මොනවද කතා කරේ කියලා? අපි ගිය සති එපිසෝඩ් එකකින් කතා කරේ ඍණාත්මක ශක්තියින් මගින් ගොඩ නැගුණු මේ ඊවල්ලයි මත් නැත්තං ඇස්වාහ කියන කන්සෙප්ට් එක ගැන. ඉතින් ඒ එපිසෝඩ් එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් මුලින්ම මේ එපිසෝඩ් එකට සවන් දුනු ඒ වගේ මේ එපිසෝඩ් එක ෂෙයා කරපු ඔගොලු සෑම දෙනෙක්ටම බොහෝම ස්තුතිවන්ත වෙනවා අපි ඩිවයින් ලයිට් යුටියුබ් චැනල් එක වෙතින්. එහෙනම් අපි බලමු අද මාතෘකාව අපේ මේ එපිසෝඩ් එකෙන් අපි මොකද්ද කතා බහ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ භාවනාව ගැන. ඉතින් ගොඩාක් අපේ පෝඩ්කාස්ට් එක ෆලෝ කරන අපේ ලිසනර්ස්ලා වියුවර්ස්ලා රික්වස්ට් කරලා ඒ වගේම අහලා තිබ්බ මාතෘකාවක් තමයි මේ භාවනාව. අද අපි එපිසෝඩ් එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මං අද ඔයගලන්ට කියා දෙනවා මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මේ භාවනාව තුළින් අපේ ජීවිතයට අපේ ශාරීරික සෞඛ්‍යයට මොන වගේ බෙනිෆිට්ස්ද ලැබෙන්නේ කියලා මේ භාවනාව මගින්. ඒ වගේම මම ස්ටෙප්ස් හයක් ඔයගලන්ට හරිම ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රම හයක් මේ සාකච්ඡාව ඇතුළතදී කියා දෙනවා. භාවනාව පටන් ගන්න කොහොමද ඔයගොල්ලෝ දැනටත් භාවනාවක් කරලා නැති කෙනෙක් නම් භාවනාවට අලුත් කෙනෙක් නම් ඒ භාවනාව බොහොම සරලව පටන් ගන්න කොහොමද, ඒක තවත් ජීවිතයේ තවත් දෙයක් කරගන්නේ කොහොමද, ඒ වගේම මම තව ක්‍රම තුනක් කියා දෙනවා මේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යන්න ලේසි වෙන. ඉතින් ඕගොල්ලොත් මේ භාවනාව කියන කන්සෙප්ට් එකට කැමති නම් ඒ වගේම භාවනාව කොහොමද පටන් ගන්නේ කියලා දන්නේ නැතුව හිටියනම් මෙච්චර කාලයක්, ඒ වගේම තව කෙනෙක් භාවනා කරන තව කෙනෙක් දිහා බලලා අනේ මටත් මේ වගේ භාවනා කරලා මගේ ජීවිතයට සතුට සාමය වගේම සැනසීම ලබා ගන්න පුළුවන් නම් කියලා බලන් හිටියනම් අද එපිසෝඩ් එක සම්පූර්ණයෙන් ඕගොල්ලන්ටයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපිත් එක්ක රැඳී සිටින කියලා ආරාධනා කරනවා. අපි ඉස්සරහට මේ භාවනාව සම්බන්ධයෙන් කතා බහ කරගෙන යමු. මේ භාවනාව කියන කන්සෙප්ට් එක ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් තියෙන ඒ ඉතිහාසයක ඉඳන් පැමිණෙන බොහොම බලගතු ප්‍රැක්ටිස් එකක්. මේ භාවනාව මගින් ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ඒ වගේම ආධ්‍යාත්මික සෞඛ්‍ය ගොඩාක් දියුණු වෙනවා වගේම මේ අපේ මනස බොහොම සරලව තියාගන්නත්, ඒ වගේම විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන අපේ දුවල පුතාලට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වල ඒ අවධානය වැඩි කරගන්නත් ගොඩාක් උදව් වෙනවා මේ භාවනාව කියන ප්‍රැක්ටිස් එක. එහෙනම් දැන් අපි බලමු මේ භාවනා කිරීම මගින් අපිට කොහොමද මෙච්චර සුබවාදී දේවල් ගොඩාක් ලැබෙන්නේ කියලා. අපේ ශරීරයට ඒ වගේම අපේ මනසට කෙටි කාලයක් තුළ නිවාඩුවක් ලබා දීම තමයි මේ භාවනාව කියලා අපි හඳුන්වන්නේ. මානසික ආතතිය ඒ වගේම අපේ මනසරින අදහස් බොහොම සැහැල්ලු කර ගැනීම සහ වේගය අඩු කර ගැනීම ඒ අදහස්වල, ඒ වගේම අවධානය අපි අධ්‍යාපනය ලබනවා නම් මොනියම් විශේෂයක හරි අධ්‍යාපනයක් ලබන කෙනෙක් නම් ඒ අධ්‍යාපනයේට දක්වන ඒ අවධානය මේ වගේ දේවල් වැඩි කරගන්න මේ භාවනාව ගොඩාක් අපිට උදව් වෙනවා. ඉතින් විද්‍යාඥයන්ගේ ස්ටඩීස් වලින් හොයාගෙන තියෙනවා මේ හැමදාම භාවනා කිරීම මගින් අපගේ රුධිර පීඩනය ගොඩාක් පල්හා තත්වයක තියාගන්න පුළුවන්, ඒ වගේම සුවනින්දක් ලබා ගැනීම ඉතාමත්ම පහසුයි මේ භාවනා කිරීම මගින්. ඒත් එක්කම අපේ ශාරීරික ප්‍රතිශක්තිකරණය ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයක තියාගන්න පුළුවන් මේ දිනපතා භාවනා කිරීම මගින්. ඉතින් අපි මෙතන පොඩ්ඩක් කල්පනා කරලා බලමු මේ භාවනාව කියන බොහොම සරල ප්‍රැක්ටිස් එකෙන් අපිට කොච්චර ශාරීරික, මානසික, ඒ වගේම ආධ්‍යාත්මික සැනසීමක්, සැහැල්ලුවක් අපේ ජීවිතයට ළඟා කරලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ මේ භාවනාව අපිට කොච්චර උදව් වෙනවද කියලා අපේ දිනපතා ජීවිතේදී. දිනපතා භාවනා කිරීම මගින් අපගේ මානසික ආතතිය,
සම්පූර්ණයෙන් අපේ ජීවිතයෙන් නැති කර ගන්න පුළුවන් අපිට. ඉතින් අපේ ජීවිතයේ අපිට ගොඩාක් කරදර කම්කටොළු වැඩි වෙද්දී මේ භාවනාව අපිට ගොඩාක් උදව් වෙනවා. අපේ මනස බොහොම පැහැදිලිව බොහොම සරලව සැනසීමෙන් තියාගන්න, ඒ වගේම අපේ අපි ඩෙසිෂන් එකක්, ඒ කියන්නේ අපි මොකක් හරි තීරණයක් ගත්තී, ඒ තීරණේ ගොඩක් පැහැදිලිව හරි තීරණ වලට එළඹෙන්න මේ භාවනා උදව් වෙනවා. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතය ගොඩක් සරල කරනවා. ඒ මොහොතේ ජීවත් වෙන්න අපිට උගන්වනවා මේ භාවනාව මගින්. ඉතින් තවත් විදිහකින් සුළු කාලයක් වැනි විනාඩි 5ක් නැත්නම් විනාඩි 10ක් දිනපතා භාවනාවේ දීමෙන් අපිට ගොඩාක් උදව් වෙනවා අපේ අවධානය වැඩි දියුණු කරගන්න. සාමාන්‍ය ජීවිතයේදීත් ඒ වගේම අධ්‍යාපනය ලැබෙන ඒ දරුවන්ට, ඒගොල්ලන්ගේ අධ්‍යාපන ජීවිතයේදීත් මේ භාවනාව මගින් අපේ අවධානය තියුණු වෙන්න, ඒ වගේම අවධානය ගොඩක් පහසුවෙන් සරලව ඒ අවධානය යොමු කරන්න අපිට ගොඩාක් උදව් වෙනවා මේ භාවනාව. තවත් ගොඩාක් වටිනා දෙයක් තමයි මේ භාවනාව මගින් අපගේ මූඩ් එක, මනෝභාවය බොහොම සරලව සැහැල්ලුවෙන්, ඒ වගේම ගොඩක් සතුටින් අපිට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් මේ දිනපතා භාවනාවේ යෙදීම මගින්. ඉතින් මං කලින් ඔයගලන්ට මතක් කරා වගේ මේ භාවනාව අපිට ගොඩාක් උදව් වෙනවා සුව නිින්දක් ලබා ගැනීම සඳහා. නිදියන්න කලින් අපි ඇඳට ගිහාපුවාම විනාඩි 5ක් නැත්නම් 10ක් වගේ භාවනා කිරීම මගින් අපේගේ එදිනදායේ වෙච්ච දේවල්, දවසේ අපි ගත කරපු විදිහවල් ඔක්කෝම බොහොම සැහැල්ලු වෙලා, මනස සරල වෙලා, සැහැල්ලු වෙලා අපිට ඒ සුවනින්ද ලබා ගන්න මේ භාවනාව ගොඩාක් උදව් වෙනවා. භාවනාව ගැන මේ විදිහට ඔයගොල්ලෝ ගොඩාක් දේවල් අනිවාර්යෙන්ම අහලා ඇති. ඉතින් මං හොඳටම දන්න දෙයක් තමයි ගොඩාක් කට්ටිය භාවනා කරන්න බය, ඒගොල්ලන්ගේ මනස ඒගොල්ලන්ට පාලනය කරගන්න බැරි වෙයි කියලා මේ භාවනාව කරන වෙලාවේදී. ඉතින් මේක සම්පූර්ණයෙන් අසත්‍යක්. ඒකට බය වෙන්න එපා. මොකද භාවනාව කරන වෙලාවේදී අපේ මනස කන්ට්‍රෝල් කරන, ඒ කියන්නේ මනස හරියට පාලනය කරගන්න කියලා නීතියක් කවුරුත් දැනුම් දීලා නැහැ මේ වෙනකන්. මනසට එක එක සිතුවිලි එන එක අපි මිනිස්සු විදිහට බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම කියලා ඒ මනස බ්ලොක් කරොත් අපිට භාවනාවක් හරි සාර්ථකව කරගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මම ඔයගලන්ට බොහොම ලේසි පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රම කීපයක් දැන් කියා දෙන්නම්. මේක ඇහුවට පස්සේ ඔයගලන්ටම හිතෙයි භාවනාව කියන්නේ කොච්චර ලේසියෙන් පහසුවෙන් ඔයගලන්ගේ දිනදා ජීවිතයට ළඟා කරගන්න ඌමනා දෙයක්ද කියලා. මුල්ම දේ තමයි බොහොම නිශ්ශබ්ද තැනක්, නිසංසල තැනක් හොයාගන්නුනේ අපේ භාවනාව පටන් ගැනීම සඳහා. ඉතින් ඒ තැන ඔගොල්ලන්ගේ කාමරේ වෙන්න පුළුවන්, සාලේ වෙන්න පුළුවන්, නැත්තං භාවනාව කිරීම සඳහාම ඔගොල්ලෝ හදාගන්න පුළුවන් කොයි හරි කෝණ එකක්. ඉතින් මුලින්ම දේ තමයි මේ භාවනාව පටන් ගැනීම සඳහාත්, ඒක පවත්වාගෙන යෑම සඳහාත් බොහොම නිස්කලංක තැනක් හොයා ගැනීම. ඊට පස්සේ අපේ භාවනාව පටන් ගන්න කලින් අපි කරන්න ඕනේ මුල්ම දේ තමයි අපේ ශරීරය බොහොම සැහැල්ලුවෙන් තබා ගැනීමේ ඉරියව්ව සොයා ගැනීම. ඉතින් මේක ඔයගලන්ට බිම ඉඳගෙන නැත්තම් කුෂන් එකක් දාලා කුඩි ඉඳගෙන නැත්තම් දැන් භාවනාවල් වලටම හදපු මෙඩිටේෂන් කුෂන්ස් තියෙනවා, ඒ වගේ එකක් ගන්න පුළුවන් නම් ඒකක් අරගෙන හරි, එහෙමත් නැත්නම් හොඳට ෆ්ලැට් පොළවේ වැතිරිලා සම්පූර්ණයෙන් ශරීරයේ උඩ බැලි අතට වැතිරිලා මේ භාවනාවට බොහොම ශරීරය සැහැල්ලු කරගන්න පුළුවන් භාවනාව පටන් ගැනීමට පෙර. විශේෂම දේ තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ශරීරය බොහොම සැහැල්ලුවෙන් මේ වෙලාවේදී දැනෙන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳන් ස්ටෙප් එකේ තමයි භාවනාව හරියට පටන් ගැනීම ආරම්භ වෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ඇස් දෙක වහලා බොහොම සරලව හෙමීට නමුත් ගැඹුරින් හුස්මක් ඉහළට ගන්න ඕනේ. මේ භාවනාව තුරාවටම ඔයගොල්ලෝ හුස්ම ගැන තමයි හිතන්න ඕනේ. ඔයගොල්ලෝ හුස්ම ගද්දී ඔයගොල්ලන්ගේ පපුව, ඒ වගේ මූර්හිස කොහොමද උඩට ඇදෙන්නේ,
ඒ හුස්ම පල්ලෙහාට හෙලද්දී ඒ පපුව උරහිස කොහොමද ශරීරයෙන් පල්ලෙහාට එන්නේ මේ දේවල් ෆෝකස් කරන්න ගන්න මේ දේවල් ගැන විතරක් හිතන්න ගන්න හුස්ම උඩට ගැනීමත් හුස්ම පහළට හෙලීමත් මේ දේ විතරක් මේ විනාඩි 5 කියන මේ සුළු කාලය තුළ හිතන්න ගන්න මේ වෙලාවේ උත්සාහ කරන්න ඔයගොල්ලන්ගේ හුස්ම ගැන විතරක් ඔයගොල්ලෝ කල්පනා කරන්න මේ වෙලාවේ කල්පනා කරන්න ගන්න හුස්ම කියන දේ අපේ ජීවිතයට කොච්චර වැදගත් දෙයක්ද කියලා හුස්ම හිඳ තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් අපි උඩට හුස්මක් අරගන්නවා ආයෙ පල්ලෙහාට හුස්මක් දානවා අපි උඩට හුස්මක් අරගෙන ඊළඟට පල්ලෙහාට එන හුස්ම නැති වුණොත් අපිට ජීවිතයක් නැහැ ඉතින් අපිට කොච්චර වටිනා වැදගත් දෙයක්ද මේ හුස්ම කියන්නේ ඉතින් මේ වෙලාවේ සම්පූර්ණයෙන් ඔයගලගේ අවධානය යොමු කරන්න ඔයගලන්ට මේ දිවියන් වහන්සේකින් ලැබිලා තියෙන මේ හුස්ම සම්බන්ධයෙන් තවත් බොහෝම වටිනා දෙයක් තමයි මේ භාවනාව ගැන කතා කරද්දී හැම වෙලේම ඔයා අලුත් කෙනෙක් නම් භාවනාවට බොහෝම සුළු කාල ප්‍රමාණයක් තුල මේ භාවනාව මුලින්ම පටන් ගන්න. ඒ කියන්නේ විනාඩි 5ක් හැමදාම උදේකට හරි රැයකට හරි විනාඩි 5ක් ඔයගොල්ලන්ගේ ජීවිතයෙන් අයින් කරන්න මේ භාවනාව සඳහා මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මම ඇඩ්වයිස් කරන්නේ නැහැ අවවාද කරන්නේ නැහැ පැය භාගයක් පැයක් වගේ නැත්නම් විනාඩි 20ක් වගේවත් භාවනාවක් පටන් ගන්න කියලා. මුලින්ම අපි දෙයක් පටන් ගද්දි ඕනම දෙයක් අපි ඒක පුරුද්දක් විදිහට තියාගන්න ඕනේ සරලව කෙටි විදිහට ඒක පටන් ගන්න. එතකොට අපිට කාලේ යන එක අපිට ඒ වෙලාව පොඩ පොඩ වැඩි කර ගන්න පුළුවන්. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට දෙන මගේ හොඳම අවවාදය තමයි විනාඩි 5ක් වගේ බොහොම සුළු කාල ප්‍රමාණයක් මේ භාවනාවට වෙන් කරන්න. ඔගලන්ට මේ 5 හරියට දැනගන්න ඕන නම් ඔගලන්ට රිමයින්ඩ් එකක් නැත්නම් ටයිම් එකේ ෆෝන් එකේ ටයිම් එක ඕන් කර ගන්න පුළුවන් විනාඩි 5කින් ඔගලන්ට ඔගලගේ ෆෝන් එක දැනුම් දෙනවා මේ 5 ඉවරයි කියලා. ඉතින් ඒක තමයි ගොඩාක් වටිනා අවවාදය වෙන්නේ බොහොම සුළුවෙන් මුලින් පටන් ගන්න. ඉතින් තවත් බොහොම වැදගත් දෙයක් තමයි ගොඩාක් අය මේ භාවනාවේදී වරද්ද ගන්න දේකුත් මේක තමයි අපේ මනසට එන සිතුවිලි ඒක බ්ලොක් කරන්න ලෑස්ති වෙනවා මනසට දැන් භාවනාව තුලදී මොන හරි සිතුවිල්ලක් ආවොත් ඒගොල්ලෝ එතනින් එහාට භාවනාව නවත්තන්න හදනවා මට මේක කරන්න අමාරුයි මේ මගේ මනස හිතන එක නවතින්නේ නැහැ කියලා අපේ මනසට සිතුවිලිනේ එක කොහොමත් නවතින්නේ නැහැ අපි ජීවත් වෙලා ඉන්නකම් ඒක බොහොම සාමාන්‍ය දෙයක් ඒක මුලින්ම ඔළුවට දාගන්න ඕනේ ඔයගොල්ලෝ මනසට සිතුවිලිනේ එක සාමාන්‍ය දෙයක් භාවනාවේදීත් ඕනම දෙයකදී ඉතින් කරන්න ඕනේ හොඳම දේ තමයි මනසට මොකක් හරි සිතුවිල්ලක් ආපුවාම ඒ සිතුවිල්ල මැත්තේ ගොඩාක් දුරට යන්නේ නැතුව ඒක අධ්‍යයනය කරලා ආයෙ ඔයගොල්ලන්ගේ අවධානය ගේන්න ඔයගොල්ලන්ගේ බ්‍රීතින් පැටර්න් එකට ඔයගොල්ලන්ගේ හුස්මට ඉතින් මේ විදිහට ප්‍රැක්ටිස් කරපුවාම භාවනාව කියන එක හරිම සරල දෙයක් වෙනවා. අර මුලින්ම බය වෙන්නේ ඒ අපේ මනසට එන සිතුවිලි කන්ට්‍රෝල් නැතුව එක දිගට આવොත් කොහොමද මේ භාවනාව සාර්ථකව කරගෙන යන්නේ කියන ඒ බය නිසා. ඉතින් ඒක සම්පූර්ණයෙන් හිතින් අයින් කරලා දාන්න මනසට භාවනාව තුලදී සිතුවිල්ලක් આવොත් දැන් ඔකළු දන්නවා මොනවද කරන්න ඕනි කියලා. ඒක බොහොම සරලව අධ්‍යයනය කරලා ඒකට පාවෙලා යන්න දීලා ඔගලන්ගේ අවධානය නැවතත් ගේන්න ඔගලන්ගේ හුස්ම උඩට පල්ලෙහාට යන ඒ රිදම් එකට. ඉතින් මම මේ කියා දුන්න ස්ටෙප්ස් ඔක්කොමත් කරලා තාමත් අමාරුයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් ඒත් බය වෙන්න එපා. මොකද තවත් දෙයක් තියෙනවා අපිටත් හදා බලන්න ඒ වගේ අයට. අද අන්තර්ජාලයේ ගොඩාක් ගයිඩඩ් මෙඩිටේෂන් ඒ කියන්නේ මේ භාවනාව හසුරවන වීඩියෝ පට ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට කැමති රිදම් එකක් තමන්ට කැමති වොයිස් එකක් ඒ පැටර්න් එකක් තියෙන භාවනාවක් තෝරගෙන ඒ ඉන්ස්ට්‍රක්ටර් කියා දෙන විදිහට ඒ භාවනාව හසුරවගෙන ඒ භාවනාව දිගටම කරගෙන යන්නත් පුළුවන් අන්තර්ජාලය මගින්. ඒ භාවනාව මගිනුත් එකම දේ තමයි වෙන්නේ හිත මනස ඒ වගේම කය මේ සෑම දෙයක්ම බොහොම සංසුන් වෙනවා. අර මං මුලින් කියා දුන්නා වගේ අපිට ජීවිතයේ ගොඩාක් දේවල් ළඟා කරගන්න පුළුවන් මේ භාවනාව තුලින්. ඉතින් අපි මේ මාතෘකාව ගැන කතා කරගෙන යද්දී අපිට නිෂ්කලංක තැනකම ඉඳලා භාවනාව කරන්න ඕනි කියලා කිසිම නීතියක් නැහැ. ඒ නීතිය කඩාගෙන යන තව ක්‍රම තුනක් ගැන තමයි මම මේ වෙලාවේ ඔයගලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පළවෙනි ක්‍රමය තමයි වෝකින් මෙඩිටේෂන්. ඒ කියන්නේ සක්මන් භාවනාව. ඉති මේ සක්මන් භාවනාව කරන්නේ අපි ඇවිදින ගමන් බොහෝම නිස්කලංක මනසෙන් අපි ඇවිදින ගමන් අපිට අර මුලින් අපි භාවනා කරද්දී අපි අවධානය යොමු කරේ අපේ හුස්මට. මේ සක්මන් භාවනාවේදී අපි අවධානය යොමු කරන්න ඕනේ අපි තියෙන සෑම අඩියක් පාසා. අපි ඉස්සරහට තියෙන අඩියක් පාසා අපි ඒ අඩිවලට තමයි සම්පූර්ණයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපේ මේ මද අර්ත්, අපේ මේ පොළව අපිට කොහොමද අපේ යටිපතුලට දැනෙන්නේ, ඒ වගේම අපේ සරවුන්ඩිංස්, අපේ අවට තියෙන හුළඟ, ගස්වලින් එන සද්ද, මේ වගේ දේවල් ගොඩාක් රසවිඳිමින් මේ සක්මන් භාවනාව කරගෙන යන්න පුළුවන්. ඉතින් තව ක්‍රමයක් තමයි අපි හඳුන්වා දෙන්නේ මයින්ඩ්ෆුල් බ්‍රීතින්. මේක ඔගොල්ලෝ කොයි හරි බැංකුවක හරි නැත්තම් මොනවා හරි වැඩක් කරගන්න ගිහිල්ලා ඔගොල්ලෝ අපි හිතමුකෝ ඔගොල්ලෝ ලයින් එකක හිටන් ඉන්නවා කියලා. ඒ වගේ වෙලාවක හරි නැත්තම් ඔෆිස් එකේ ඉන්න වෙලාවක හරි මේ මයින්ඩ්ෆුල් බ්‍රීතින් එක, ඒ කියන්නේ අවධානය යොමු කරන්න ඕනේ හිතලා හුස්ම ගන්න එක සම්බන්ධයෙන්, හුස්ම උඩට පල්ලෙහාට. මේ හුස්ම ගන්න ඕනේ විදිහ තමයි බොහොම සරලව කෙටි හුස්මවල්, නමුත් ගොඩාක් ඩීප් ගැඹුරින් හුස්ම ගන්න ඕනේ. ඉතින් මේ මයින්ඩ්ෆුල් බ්‍රීතින් එකත් භාවනා කැටගරියකට එන ක්‍රමයක්. ඒ නිසා මයින්ඩ්ෆුල් බ්‍රීතින් එකනොත් ගොඩාක් බෙනිෆිට්ස් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. මේ හිතලා බොහොම සරලව නමුත් ගැඹුරින් හුස්ම ගැනීම තුළින්. ඉතින් අවසාන ක්‍රමය තමයි මේ ග්‍රැටිටියුඩ් මෙඩිටේෂන් කියන එක, කෙලෙහි ගුණය දැක්වීමේ භාවනාව. ඉතින් මේක කරන්න පුළුවන් හොඳම ස්ථානය තමයි ඔගොලු රෑට නිදියන්ඩ කලින්. ඔගොලු ඇඳට ගිහාපුහාම විනාඩි 5ක් විතර අරගෙන ඔගොල්ලන්ගේ වෙලාවෙන් ඔගොලු එතන ඉඳන් කල්පනා කරන්න ඕනේ ජාති 3ක් ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ජීවිතයේ මේ වෙද්දී ගොඩාක් ස්තුතිවන්ත වෙන. ඒක හිතන්න, ඒක බොහොම සරල වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ඔළුවට කොට්ටයක් තියෙන එක, ඕගොල්ලන්ට හොඳට සැප පහසුවේ නිදිය ගන්න පුළුවන් ඇඳක් තියෙන එක, ඕගොල්ලන්ට සීතල දැනුනොත් පොරෝ ගන්න ඒ වැතිරණයක් තියෙන එක. ඉතින් මේ වගේ ඕගොල්ලෝ ගොඩාක් ආස වෙන, ආදරය කරන, ගොඩාක් කෙලෙහි ගුණ දක්වන ජාති තුනක් ඒ වෙලාවේ කල්පනා කරලා ඒ ග්‍රැටිටියුඩ් භාවනාව, එහෙමත් නැත්නම් කෙලෙහි ගුණ දැක්වීමේ භාවනාව ඔගලන්ට නිින්දට පෙර ඒක කිරීමෙන් ඔගලන්ට තව තව ගොඩාක් ධනාත්මක සිතුවිලි, ධනාත්මක ශක්තිය නෙනවා වගේම ඔගලන්ගේ මනසත් ගොඩාක් නිසංසල වෙනවා, ගොඩාක් මනස සරල වෙලා සැනසීමෙන් පිරෙනවා ඔගලන්ට ඒ සුව නිින්දක් ගැනීම සඳහා. ඉතින් එහෙනම් අපි අද එපිසෝඩ් එකේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. අපි එහෙනම් අපි එපිසෝඩ් එක ඉවර කරන්න කලින් අපි බලමු මොනවද අපි කතා බහ කරේ කියලා අද මාතෘකාව තුලින්. භාවනාව කියන්නේ බොහෝම සරල නමුත් බලවත් ප්‍රැක්ටිස් එකක්. අපේ ජීවිතේ ගොඩක් උදව් වෙනවා අපේ මානසිකේ වගේම ශාරීරික සෞඛ්‍යට. ඉතින් භාවනාව මගින් අපගේ මානසික ආතතිය, ඒ වගේම මනස කොහොමද සැහැල්ලුවෙන් සරලව තියාගන්නේ, ඒ වගේම කොහොමද අපිට සුව නිින්දක් ලබා ගන්නේ, ඒ වගේම අපේ රුධිර පීඩනය කොහොමද අපි පල්ලෙහා තියාගන්නේ, ඒත් එක්කම ශාරීරික සෞඛ්‍ය ප්‍රතිශක්තිකරණය අපි හොඳ තත්ත්වයක තියාගන්නේ කොහොමද, මේ වගේ සෑහෙන දේවල් වලින් අපිට උදව් වෙනවා භාවනාව දවස පුරා කිරීම තුළින්. ඉතින් බොහොම සුළු කාලයක් තුළ, විනාඩි 5ක් විනාඩි 10ක් වගේ කාලයක් තුළ මේ වගේ ගොඩාක් හොඳ දේවල් අපේ ජීවිතයට භාවනාව තුළින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඇයි ඕගොල්ලෝ තවත් බලන් ඉන්නේ? අද ඉඳන් පටන් ගන්න විනාඩි 5ක් වගේ ඔගොල්ලන්ගේ දිනේ දවසින් පොඩ්ඩක් අයින් කරලා තමන්ගේ හුස්ම ගැන, ඒ වගේම තමන්ට ලැබිලා තියෙන දේවල් මේ ජීවිතයේදී වගෙන කල්පනා කරලා මේ භාවනාව පටන් අරගෙන ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගත කරන්න, බොහොම සරලව ගත කරන්න. ඉතින් මං අද කියා දුන්න ඔක්කොම දේවල් ඕගලන්ට උදව් වෙයි. එක එක පොඩ පොඩ පටන් ගන්න. මං මුලින් කියා දුන්නා වගේ භාවනාව පටන් ගන්න අලුත් කෙනෙක් නම් බොහොම කුඩා කාලයක් ඒකට වැය කරලා පටන් ගන්න, විනාඩි 5ක් වගේ. ඕගලන්ට ඒක පුරුදු වුනහම ඒක හැබිට් එකක් විදිහට, පුරුද්දක් විදිහට පටන් ගන්න
තාම ඔගලන්ට ඒක පොඩ පොඩ කාලේ වැඩි කරන් යන්න පුළුවන් ඊට පස්සේ ඒක විනාඩි 10ක් කරන්න පුළුවන් නැත්නම් විනාඩි 15ක් කරන්න පුළුවන් නමුත් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මන් දෙන හොඳම අවවාදය තමයි විනාඩි 5ක් වගේ සුළු කාලයක් තුල ඒ භාවනාව පටන් ගන්න. හරි එහෙනම් මම මෙතන මතක් කරන්න කැමතියි ඔගලන්ට ආස දේවල් සාකච්ඡා කරන්න කැමති දේවල් තියෙනවා නම් අපේ කමෙන්ට්ස් බායිකේ ඔගලන්ට ලියන්න පුළුවන් අපිට ඒ වගේම මේ වීඩියෝ එකට ඔගොල්ලෝ සවන් දීලා එකින් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න ඒ වගේම අපේ ජීවිතේ පොඩ්කාස්ට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඒත් එක්කම මේ වටිනා දැනුම අපි අද ලබා ගත්ත ඔගොල්ලෝට කාව හරි ඔලුවට එනවා නම් ඔගලගේ යාළුවෙක් නැත්නම් ෆැමිලි මෙම්බර් කෙනෙක් අසල්වාසියෙක් ඒගොල්ලෝ ඒක ගොඩාක් උදව් වෙයි කියලා ඔයගලන්ට ලුවට එනවා නම් ඒ අයත් එක්ක මේ පොඩ්කාස්ට් එක ෂෙයා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි එන සතියේ ඉරිදාවක තවත් මේ වගේ ලස්සන එපිසෝඩ් එකක් අරගෙන අපේ ජීවිතයේ ජය ගැනීමට, ජීවිතය සරලව පවත්වා ගැනීමට, ජීවිතයේ සතුටින් ඉඳීමට ඔයගලන්ව හමු වෙන තුරු අදට සමුදෙන්න කැමතියි. මම ඩැනියෙල් විවි ෆර්නැන්ඩෝ Divinelight YouTube channel එක වෙතින් ඔගලෝ සෑම දිනෙකටම සුබ දවසක් ස්තුතියි